පූදින ගොයම අපි බොහොම සරසාරට හදාගත්ත වවාගත්ත ඒ වගේම පවත්වගෙන යන ගෙවතු ගැන අපි කතා කරානේ පෞගේ කාලේ දිගින් දිගටම අපි වඩා පළදායි ගහක් ඉඳගන්නේ කොහොමද ඒවා අපිට පළදරන පළ ලබන ශාක අපි කොහොමද තෝරගන්නේ මේ ආදී විවිධ දේවල් කතා කරා. ඉතින් මේ කාලය ඇතුලේ අපි එහෙම ශාක වගා කරන්න පටන් ගත්තනම් එහෙම ගහකොළ වවන්න පටන් ගත්තනම් සමහර ඒවා පළදරන කාලේ. අපි ආරාධනා කළා මේ කාබනික ගොවිතැනේ බොහොම සරුවට ප්‍රයෝජන ගන්න සරුවට කාබනික ගොවිතැන කරන මදන රිවිදින අරුණැල්ල වැඩසටහනෙනුත් එහෙ ඔබට තමන්ගේ ගෙවත්ත පිළිබඳව කතා කරපු පද්මිනී ඉදිරිසිංහ මහත්මයට අපි අද දවසේ පූදින ගොවෙමට කතා කළා. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. පැල තියෙනවා, පොල් තෙල් තියෙනවා, එතකොට කෙසෙල් තියෙනවා, ගම්මිරිස් කහ තියෙනවා, විවිධ ජාති. මේ තමන්ගේ ගෙදරම වවාගත්තුව පද්මිනී මහත්මිය නේද? ඔව්. මම සියලුම දේවල් මේ මම නිෂ්පාදනය කරගත්ත දේවල්. කොච්චර විතර කාලයක් තිස්සේ කරන වැඩක්ද මේ? මම දැනට අවුරුදු 22ක වෙලේ ඉඳලා ගොවිතැනට යොමු වෙලා ඉන්නේ. මගේ දරුවෝ අධ්‍යාපනයෙන් චුට්ටක් ඒගොල්ලන්ට තනියම තමන්ගේ වැඩ කරගන්න පුළුවන් වෙන කාලේ වෙනකොට වියදමත් ටිකක් ඉතින් සැරයිනේ. ඉතින් මම මහත්තයාට ධෛර්යයක් වෙන්න හිතාගෙන මම පොඩියට ගොවිපලක් පටන් ගත්තා. ඒ කාලෙ ඉතින් ඒ පුතාලත් හරියට උදව් කරා. හැම මහත්තයා හැම වෙලේම උදව් කරනවා. ඊට පස්සේ ඉතින් ටික 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 මම ඉගෙන ගත්තා මේක. නොයෙකුත් ආයතනවලින් අත්හදා බැලීම් තුලින්ම ඉගෙන ගත්තා. මම දැනගත්තා මට හැම වෙලේම හැඟෙනවා රටේ දැන් මේ කාලෙට මේව හිග වෙනවා මේව හිග නැති වෙනවා කියලා මට දැනෙනවා. මං ඒ කාලෙට ඕන විදිහට මං මගේ ගොවිතැන සකස් කරගන්නවා. මං එදා ඉඳලම කරේ කාබනික ගොවිතැන. දැන් මේ කොච්චර විතර ඉඩ ප්‍රමාණයකද මේ වැඩේ කරන්නේ? මම මුලින් පටන් ගත්තේ පර්චස් 19ක ඉඳන් කැලල. දැන් නම් පර්චස් 90ක් විතර වගේ ප්‍රමාණයක වැඩි කරගත්තා. ගොවිතැන තියෙනවා, කුඹුරුත් තියෙනවා. දැන් මේ මොනවද වවන්නේ? මගේ ප්‍රධානම වගාව තමයි වී වගාව. ඊට අමතරව මගේ ඊළඟට දෙවනුව පලා වර්ග. හරි. පලා වර්ග කංකුම්, ගොටුකල, මුගුණු යන්න, නොයිරමුල්ලි, ලුණුවිල, තම්පල, සාරණ. නොයෙකුත් දේවල් තියෙනවා. කතුරු මුරුංගා, මුගුරු වෙන මෙටිකුත් අරන් ඇවිල්ලා තියෙනවා නේද? ඔව්. මේ ලස්සන මුගුරු වෙන මෙටික් තියෙනවා. ඔව් ඒක තමයි නේ. මේ දකින්නත් ආසයි. ඔව්. බොහොම කිරි රසයි මේ මුගුරු වෙන වර්ගය. අහහ. කිසිම රසායනික පොහොරක් දාලා නැහැ. හරි. අපි හදාගත්ත පහුගිය කාලේ අපිට කියලා දුන්නේ කාබනික පොහොර හදන්න රජයෙන් කියලා දුන්නනේ. අපි වෙනදත් හදාගත්ත නමුත් අපි ඒ ක්‍රමයටත් හදුව හදලා අපි ඒව තමයි දැන් මේ සම්පූර්ණ මේ දාලා තියෙන්නේ. හා මේ මෙහෙම බැලුවත් මේක මා හරි සුවඳයි. ඔව්. දකුණ කොටත් පිරුණු බවක් පේන්න තියෙනවා මේ මුකුණ යන මිටි. දැන් වෙළඳ පොලේ මේ වගේ මිටික් රුපියල් 75ක්. නමුත් මේ වගේ ගුණාත්මක බව නැහැ. නමුත් මම මගේ ගොවිපලේ දෙන්නේ මේ මිටික් රුපියල් 50කට. ඒ කියන්නේ මගේ ඉන්නේ හැමදාම පුරුදු පාරිභෝගික වෙන ඉන්නේ. ඔව්. ඉතින් මම ඒගොල්ලන්ට ඇත්තටම මේක දෙන්න ඉතින් කොච්චර තිබුණත් දෙන්න පුළුවන්. ඔව්. හිතරත් සතුටුයි නේ. හරි සතුටුයි. සාමාන්‍ය වෙළඳාමක්. සාමාන්‍ය වෙළඳාමක්. රස විස කවන්නේ නෑ. නෑ. ඔව්. අපි බෞද්ධ ආගම විදිහටනේ ජීවත් වෙන්නේ. ඔව්. එතකොට රස විස හොඳම නෑ කියලානේ කියන්නේ. යහපත් කර්මාන්තය. යහපත් කර්මාන්තය ගොවිතැන. සම්මා කම්මන්ත. ඔව්. ඒක පැත්තකින් බොහොම මේ ලස්සරට පේන්න තියෙන ගස්ලබු ගෙඩියක්. ඔව් මේ ගෙදර මිදුලේ ගස්ලබු ගෙඩිය. ඔව්. තව ගෙඩියක් තිබුණා නේ ආවේ. තව ගෙඩියක් තියෙනවා මේ. ඔව්. මේ අතින් කඩන්න පුළුවන් ගස්ලබු ගෙඩි මේවා. හ්ම් හ්ම්. ගස්ලබු ගහක් හිටවට හැබැයි තිමට මේ කාලේ ගොඩාක් වතුර දාන්න ඕනේ. ඔව්. කිසිම රසායනික ඒ කියන්නේ ගහ වේලෙනවනේ. ගස් වේලෙන්න දෙන්න ඕනේ ගස්ලබු ගස්. ඔව්. කිසිම රසායනික පොහොරක් නැහැ. හ්ම්. මේවට දැන් අපි රසායනික පෝර නැතු අවට අයත් දැන් රසායනික පෝර නෑනේ. ඉතින් අපි දැන් මේ කාබනික ගොවිතැනට යොමු වෙලා ඉන්නකොට පරිසරයේ කෘමි සතුන් අඩුයි. හ්ම් හ්ම්. එහෙම එකකුත් තියෙනවා නේ. කරදරයක් නෑ. කරදරයක් නෑ. ගුඩ වෙලාවට කෘමි සතුන් අඩුයි. දැන් අපි හදා ගන්නවා නෙවෙයිකුත් කෘමි විකර්ෂණ, එතකොට කෘමි නාශක අපි හදා ගන්නවානේ මේ සියලුම වස විස නැති දේවල් අපි හදා ගන්නවනේ. ඒව දානකොට මේ ගෙඩි ලස්සනට එනවා. ගෙඩි හොඳට පිරිපුන් බව ඒ වගේම තමයි රසත්. ඔව්. එහෙමමයි නේ. ඔව්. ලස්සනට හැදිලා කඩාගත්ත මෑ කරල් ටිකකුත් පේන්න තියෙනවා. මේ තියෙන්නේ මෑ කරා.
Amu kahat sadarna milata wikunuwa. Wikunala mang ithin mata ida tiyena welata mang kaha tikak thambanawa. Thambala wela gannawa. Welala meka me molen kota gatta. Me bohoma sundai meka. Ow. Kisima deyak mewata kalawang ne ne. Eka thamai. Kaha wala paata ganath katha karanawa neda Padmini mahathmiya? Kaha prashnaya thiyena. Kaha wala paata kaha lassana paata vela tiyenne. Ewata paam piti kadala piti kalawang karapuwama. Ow. Me wata kisima deyak kalawang karala ne ne. එතකොට ඒ පාටයි මේ පාටයි ලොකු වෙනසක් තියෙනවා ලොකු වෙනසක් තියෙනවා ලා පාට තියෙන්නේ හැම වෙලේම කලවම් කරපු දේවල් ආ මේක මේ මේ හොඳ කහ පාටට තියෙන මේක ඔරිජිනල් එක ඔව් මේ දැන් මගේ අමු කහ ගලවලා මම සෝදලා මට තියෙනවා ස්ටීමරයක් වීතම්බන්න හදපු මම ඒකේ තම්බනවා තම්බලා මදපවණි දවස්සක් තියෙනවා ඊට පස්සේ තදාවු දවසක් තියෙනවා තියලා ඊට පස්සේ එක රැයක් පොඟන්න තියෙනවා තියලා පහෝදාට තදාවු වේලනවා ඔහොම දවස් දෙකක් පොඟන්න තියලා වේලනවා වේරල ඉවරලා දවස් හතක් විතර වගේ වේරනවා වේරලා කොට්ටෝරියකට දානවා දාලා ටිකක් රළු බිමක දාලා මියා රෙදි අපුල්ලනවා වගේ පොළවේ ගහනවා ගහපුවම අර කහවල තියෙන කුරුටු ගතිය සේරම යනවා අර රැයක් පොඟන්න දාන්නේ කහ අලේ වකුටු වෙලානේ තියෙන්නේ ඔව් ඇකිලිම අඩු වෙන්න ඇකිලෙනා දැන් අර අපි රටින් ගෙනන කහ වගේ හොඳ ප්‍රමිතියට කහ තියෙනවා. එතන අර කොට්ටුරුවේට දාලා පොලේ ගහවර කුරුටු සේරම යනවා. එතකොට නිකන් ලස්සනයි කහ. හ්ම්. ඉතින් අර කහ කෑලි විකුණනවට වඩා දැන් අද අපි මේ කහ ටිකක් කොටාගෙන මේක පොඩි පැකට් වලට දානවා. දාලා ගොවිපලේ තියාගත්තාම ඉතින් ගොවිපලට එන අය ගෙනියනවා. ඔව්. ඒ වගේම තමයි මම දැන් මේ සැරේ මගේ කහ අසන්න ඉතාම හොඳයි. කහ මාස 6ද? නෑ මාස 9ක්. මාස 9. 9ක් 10ක් තියෙනවා. හ්ම්. මං ගියේ හොඳම හොඳ අසන්නක් තිබුණා. මම මුලදී නම් 350ට වික්කා 300ට දුන්නා 200ට දෙන දැන් 170 වෙලා තියෙනවා. ඒත් ගුඩ අය ගෙනියන්නේ කහ කිලෝ 5 10 ගෙනියන්නේ. මං කියලා දෙන්න. කහ 100. කහ කිලෝ එක. කහ කිලෝ එක. ඔව්. මේ මොනවාද? ඒ කියන්නේ අමු කහ කිලෝ අමු කහ. ඉතින් කිලෝ 5 10 ගෙනියනවා. ගෙනියනකොට හැබැයි මං කියලා දෙනවා මේ විදිහට කරන්න කියලා. ගොඩක් වෙලාවට මගේ තම්බන උපකරණයක් දෙනවා පුළුවන් නම් කරගන්න කියලා. ඒගොල්ලෝ ඒ විදිහට හදාගෙන හැමෝම ඇවිල්ලා ප්‍රශංසා කරනවා හොඳ කහටියක් හදා දැන් අවුරුද්ද කන්ට කහටිය ගෙදර තියෙන සංරක්ෂිතයි කියනවා. ඔව්. ඒයි ගොඩක් මේ අය බොහොම දුෂ්කරතාවය වලට ලැබුණානේ. හොඳයි මේ අපි කහ ගැන කතා කර කර හිටියේ අතරේ මේ කහ මිල සම්බන්ධයෙන් දැන් යම් විදිහට සාධාරණ මිලකුත් හැදිලා තියෙනවා කහ අස්වැන්නත් වෙළඳපළට ඇවිල්ලා තියෙනවා නේද? ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා තියෙනවා. ඔව්. එතකොට මේ ඒ කියන්නේ මාස 9 කහ ගලවලා අර ඔබතුමිය කිව්වා වගේ දවස් දෙකක විතර වේලන පොඟවන ඒ වැඩ ටික කරලා ගත්තට පස්සේ කහ කුඩු කරගන්න පුළුවන් කහ කුඩු කරගන්න පුළුවන් හ්ම් ඊට පස්සේ යහපැත්තේ ගම්බිරිස් යහපැත්තේ ගම්බිරිස් දැන් ගම්බිරිස් මේ වාරේ නම් ගම්බිරිස් ටිකක් අඩුයි හ්ම් මේ හොඳ පිරිසිදු ගම්බිරිස් මේවා මේ මගේ ගෙවත්තේ තියෙන ගම්බිරිස් හ්ම් ඉතින් මට අවුරුද්ද කන්න තියෙනවා එතකොට මගේ නෑ දැන් හිතවතුන් බලන්න යනකොට ඈත ප්‍රදේශවල ගම්බිරිස් නැති අය ඉන්නවනේ ඔව් ඒගොල්ලන්ට ගම්බිරිස් ටිකක් ගිහින් දෙනවා ඔව් එතකොට ගෙදරට එන ඥාතියෙකුට යාළුවෙකුට ඔව් ඉතින් මේවා දිනුනහම කොයිතරම් සතුටක්ද ආසයිනේ මේ වගේ සතුටවල් ලබන්න බෑ ඒක තමයිනේ ඒ කියන්නේ මේ මේ ගොඩක් වෙලාවට තෑගි දෙන්න උනත් නේද ඒ කියන්නේ වසවිස නැටි පිරිසිදු ආහාර ටිකක් තෑගි විදියට දෙනවා කියලා කියන්නේ කොච්චර වටිනවදනේ දානයක් ඔව් ඇත්තටම දැන් මේ අපි මේ එක එක දේවල් ගැන කතා කරනවා මේ කතා කරන දේවල් ඔක්කොම පද්මිනී මහත්මිය තමන්ගේ ගෙවත්තේ වගා කරපු දේවල් ඊයේ පෙරේද නෙමෙයි අවුරුදු 22ක් විතර තිස්සේ කාබනික ගොවිතැන කරලා අත්හදා බලලා පොහොර වර්ග හදලා කෘමිනාශක කෘමි විකර්ෂක මේ වගේ දේවලුත් හදලා අන්තිමට තමන්ගේ ඉඩමත් පුලුල් කරගෙන වැඩිපුර අස්වැන්නකුත් අරගෙන දැන් මේ වගාවත් ව්‍යාප්ත කළා රේ හැපෙත්තේ තින්නේ මොනවද ඒ ගෝවා කොළද
මේ ගෝවා කොළ. හා. මේ තියෙන්නේ මේ මල් ගෝවා පැලයක්. මේ මල් ගෝවා කොළ. ඔව්. එතකොට අපි මේ පැල හතරක් හිටව ගත්තනම් පවුලකට මේ මාස දින 80ක් 90ක් එනවා මේ පැලයක් හිටවුවාම ගෝවා මලක් පිපෙන. ඒ අතරිට අපිට යටින් යටින් මේ කොළ ටිකක් කඩාගෙන මලවන්න පුළුවන්. මේවා ඉතින් ගෝවා වර් පවුලේ රසම රස තියෙන්නේ මේ මල් ගෝවා කොළේ. හා. අනිත් එක ඉතින් ගෘහණියන්ට හරි පහසුයිනේ මේක මේ ගර ගත්තා. මේ නාරටි චුට්ටක් තලගත. තියලා ලියා ගන්න හරි ලේසි. ඔව්. ඉල්ලන්නේම මේ ගොවිපලට ඇවිල්ලා ගෝවා කොළ. ගෝවා කොළ නේද? ඔව්. හරිම රසයි නිතින් මේ වසවිස නැතුව දෙනේ. අනිත් එක තමයි කිසිම විස බීජයක් තැවරිලා නැහැ මේවයි. හ්ම්. කොහොමද එහෙම කියන්නේ? මම දාන්නේ ලින්දකින් අරගත්ත වතුර නල මාර්ගයෙන් අරගෙන දාලා දාන්නේ ඊළඟට මේවා කඩලවත් අපි බිමකින් තියන්නේ. ආ. ඉතින් කිසිම විස බීජයක් තැවරිලා නැහැ. ඔව්. බය නැතුව ඕන පොඩි ළමයෙකුට දෙන්න පුළුවන් දෙයක් මේක. කොච්චර කාලයක් යනවද? ගෝවා පැලයක් හිටවලා දින 90ක් යනවා. එතකොට මාස 3යි. මාස 3යි. එතකොට ගෝවා කොළ ටික කණ්ඩත් පුළුවන්. අස්සන ගෝවා මලක් එනවා. ඔව්. දැන් මේ දිනවල මගේ ගොවිපලේ ගෝවා මල් පිපිගෙන එනවා. තව සති දෙකකින් විතර ඉතින් හොඳ අසයන්ක් ගන්න පුළුවන්. ඔව් නේද? ඒක මතක් වෙද්දිත් සතුටුයි නේ. දකින්න කොට ආසයි. ඔව්. දරුවෙක්ගෙන් ලැබෙන සතුට වගේම තමයි මේ ගහක් කොළක් හිටවල ලබන්න පුළුවන් සතුට. හ්ම්. මං කියන්නේ ආසාවම ඇති කර ගන්න ඕනේ නේද? ඒක පුරුද්දක් විනෝදාංශ. ගහට කොළට මෛත්‍රිය කරන්න ඕනේ. හ්ම්. අපි මේ ගහට ආදරෙන් කතා කරනකොට ආදරෙන් ගහ දිහා බලනකොට අපිට මේ ගහෙන් කොච්චර දේවල් අපිට දෙනවද? හොඳ පිරිසිදු වාතය, ඒ වගේම රසවත් බව, ගුණවත් බව. එමගින් ඒගොල්ලොත් අපිට ආදරෙන් මේ පළවැල දෙන්නේ. ඔව්. දැන් මේ අර වගාවත් එක්කම ඉන්නකොට ඔළුවට තේරෙන්න ගන්නවා නේද? ඒ කියන්නේ මේකට මේ වෙලාවේ ඕන මොනවද? මේකට කෘමි විකර්ෂකයක් ඕනද? මේකට පුහුර ටිකක් ඕනද? මේ භෝගේ නැතුව වෙන භෝගයක් හදුවනම් හරිද? එහෙම ඔළුවට සිතිවිලි එනවා නිතරම ගොවිතැනත් එක්ක වගාවත් එක්ක ඉන්නකොට නේද? ගොවිතැන් ගොවිතැන් කරනකොට අපි කල්යල් බලලානේ ගොවිතැන් කරන්නේ. ඒක තමයි. එහෙමනේ කියන්නේ නේද? පැරණි ඉඳලා ඉන්නේ කල් බලා අනවෙද ගොවිතැන් කරන්නේ කියලා. ඒ වගේ අපි දිනවකවානු බලලා හොඳ ওই නැකත් වෙලාවල් තියෙනවනේ. ඒ වෙලාවල් වලට මේව කරපුවාම කෘමි හානි අඩුයි. අපි ඒ විදිහට පත්තරවල නොයෙකුත් මාධ්‍යවල තියෙනවනේ නැකත් වෙලාවල්. ඔව්. ඉතින් මමමයි මගේ පැල ටික නිෂ්පාදනය කරගන්නේ. ඒ වගේම මම කරන්නේ ඔබතුමියම. මම මගේ පැල පුංචි පැල තවනකුත් තියෙනවා. මම ඒකේ මගේ පැල ටික නිෂ්පාදනය කරලා ඊට පස්සේ ගොවිපලට එනවා පැල ගෙනියන්නත් එනවනේ. ඒගොල්ලන්ට මේ පැලේ හදන හැටි සේරම කියලා දෙනවා. ඒගොල්ලොත් ඉතින් පැල හිටවලා මේකෙන් හරිය සතුටක් ලබනවා. මම දීලා සතුටක් ලබනවා. ඒ වගේම මේගොල්ලෝ හිටවලා ඉතින් මේ පොඩි ළමයි ගොඩක් ඉන්නවා මගේ. ඒගොල්ලෝ ඇවිල්ලා පැල ටිකක් අරගෙන ගිහින් හිටවල ඉතින් එනවා. දවස ගානේම ඇවිල්ලා උපදෙස් ගන්න. මම ඉතින් හරි ආසාවෙ පොඩි අයන්ට කියලා දෙනවා. පුංචි කාලේ ඉඳලා පොඩි අය ගොවිතැනට යොමු වුණා කියන්නේ ඒගොල්ලෝ රටේ හොඳ පුරවැසියෝ වෙනවා. ගහටකොළට ආදරේ කරනවා. ගහටකොළට ආදරේ කරනවා. අනිත් එක ඒගොල්ලෝ ඉතින් හොඳ අධ්‍යාපනයක්නේ. ඔය කැම්පස් වල ඉගෙන ගන්න ළමයි ගොඩාක් කෙනා මගෙන් පාඩම් අහගන්නේ. එතකොට මේ පැල ඇටි ගැන හැම දෙයක් ගැනම ඇත්තෙන්ට ඇවිල්ලා ගොඩාක් ඒගොල්ලෝ නිරීක්ෂණ කරන මම බොහොම නිදහස දීලා තියෙනවා හැමෝටම ඇවිල්ලා. ඔව් බලාගෙන යන්න. බලාගෙන යන්න. ඒ වගේම ස්කෝල වලින් මොන්ටිසෝරි වලින් දැන් නම් මේ කොරෝනා තත්ත්වයත් එක්ක ඉන්නේ ගොඩාක් ඇවිල්ලා මේ ළමයින්ට ගොඩාක් පාඩම් කියලා දෙනවා. ආ ප්‍රායෝගික ඉතින් මමත් හරි ආසාවෙන් කියලා දෙනවා. ඕන කෙනෙකුට මම එන්න කියලා කියන්නේ. නික නොගැලපෙනවා වගේ දැනෙන්නේ බැලු බැලමටම. ඔය තියෙන්නේ පොල් තෙල් බෝතලයක. ඔව්. ඔය ගෙදර හින්දව ගත්ත ඒවා. එහෙමද? මේ මගේ වත්තේ පොල් වලින් මේ මම හදාගත්ත පොල් තෙල්. අපි පාරිභෝජනය කරන්නේ කඩෙන් පොල් තෙල් ගන්නෑ. කඩෙන් පොල් තෙල් ගන්නකොට නොයෙකුත් දේවල් කලවම් කරලා දෙනවා. අනිත් එක තමයි ඌ හැම තැනම බිම දාලා හදන ඒවා. ඔය විශ්වාස කරන්න බෑ. ඔව්. අපි අපේ තවත්ින් පුළුවන් නේ අපිට කාලය තියෙනවා අපි ඇත්තටම හැම දෙයක්ම කරනවා උදේට වෙන්නේ ගිහලා ගෙදර වැඩ ටික කරනවා ගොවිපලට යනවා හරි කාර්ය බහුලයි ක්‍රියාශීලී එතකොට අපිට ඇත්තට මට නම් ප්‍රශ්න නැහැ කම්මැලි කමේ ඉන්නේ හිතෙන්නේ නැහැනේ ඔව් අපිට පොඩි විවේකයක් හරි තියෙනවා මම එක පොත් කියවනවා එක පත්‍ර කියවනවා දවල්ට පොඩි නිින්දකුත් දානවා ඔව් ගමන් බිමන් යනවා අපි චිත්‍රපටිය බලන්න යනවා නාට්‍ය බලන්න යනවා නෑදෑ ගැල්ල යනවා විනෝද ගමන් යනවා ඒ හැම දෙයක්ම කරනවා
karena terima karena iya gimana tuh ini mau yang karali allah arti kayak sakti mat karena tiin ini kata main ini oh arti ke bahasa gan pula honda dewal dino kota hoyagan ini wah deng madhari satu tikian deh api palatin hema podi lamia tema mama tamai untuk hal tiga hari gas selalu ini, tapi kalau untuk gas labu gede, kisel gede, mie pala tiga, butuh kalau. Bukan loh, kalau untuk perlu sini kisel every yakti no. Mie magi waktu kisel karena ke mie pala dawa. Iya itu mah. Iti. Bukan nat satu mie magi kak karena kita naya gawan lagi hawa, apitat satu tuh, egolan tat satu tuh. Untuk perlu nu kisel every yakti. Biskuit tika, cake tika, karena kita nanti mie kisel every yakti karena kita lagi hawa. Kiri dini kano. Oh, nih. Nih itu. Mie utama satu tuh endo. Puluhan dia. Sini kesel. Sini kesel. Berarti pura kesel valing bawaan ni sini kesel, dan itu angin. Hemat dia mau bawaan apa? Namun ni podia ini tuh dini. Oh. Itu ngehi, nda magi pramuka. Sini kesel lah itu. Dan sini kesel kilo kiyak kena udah 4 minimal. Ang dini ting mukut atar mediu neni. Oh. Itu mama nama mie magi honda kesel lebar ya ker kilo ekak rupiah sih ekat lagi dini. Kilo ekak. Oh. Ekya ni ting ganna. Oh. Abi aku ni ne. Oh. Podi lah abi hati unah meti mana. Oh. Deng me me. Ia tere pelak hepe aku tobat tumi aragan evilla tienno me. Obat tumi emat awan dapu pelak. Oh. Me me. Wetakolu pelia. Wetakolu. Me patol. Uh-huh. Me gidi goa. Uh-huh. Mal goa belu atik. Ne. Oh. Me salad. Salad. Oh. Itu me wetakolu elak karagan yang kedera kini hilang mandem meka dunha mang hitawan widya kiala dino. Kiala dila ikatnya meka de pora dana widya kiala dino manggawa kabani pora dino, mang kabani pora talawi karano. Mama mahadaga tepora mangalawi karna mam kiala dino meka karan hati. Ada rasanya mam hari gas salah tiran mai goi pale. Minna balan deh, minna me widya karan deh kiala, mang kiala dino. Kiala dino. Itu ing kiala dunha ma. Iting nggak villa gian, iting un ane panu widin, ane kena mangga na panu widin, iting dana pun politing cover ya. Mei dini itu malah pipila dawas lagi, dana cover ya. Iting dana, dala villa iting keno, ada betekolu karalak kadalak kaya, horrima rasai gian. Ini asal mah tama ya, apa ayat kian nih, atikara gan no nih nih, tapi ahar hingga wena kila samar wela apa kata kerno. Wasaki ialah katakan orang, gunanya ialah katakan orang. Itu ngapai hamum, katakan kerja itu guna dewal hambuin ni, wasalan nanti dewal hambuin ni, tiennya punci itu kahari, podi itu patanggat tu, situil lagi. Dah, betul niat punci bimakannya patanggat. Punci bimak patanggat. Ubalan ram mata kaiti, rividun arunelle, mage pahugi, masa pahugi dah wasalan mage berdasarkan agia, mage gevatte punci de, mang bing anggalak nerwa walat ini. Mang ini aturan mage podi malta wana kuttir, mang atire kada ya mang se mal pelat tikunan. Mama mahadala, ikunan I think, aturan mang udah sakti mat. Oh, ini tamae batin ni, ni. Karena kita dera arti kita sakti yak dina puluan ni. Arti kita sakti yak, mahatya hamba karna mama hamba karna, orang itu api misak mage kira dayak ni. Hamba karna api dina mana orang diwalu di tengah tengah pita, atau di gair lah orang dekat kita angkaran. Lobanya tu kita angkaran tapi tidak. Kedua itu sahaja yang kita kelabu. Mahathir, hema beli mudah korang apa udah itu mahathir kaya mati kan? Gobi pola ini dengan kanan orang. Ini ngapai kedua bawa pudia. Udah pandir kedua ni duduk tawa tienno ani. Ini wakar dalah udah pandiring kaya mati kahdera gobi pola ini dengan apa kaya mati kekan ni. Batik kekali orang atap asse atap orang dulu pehelat tienna gaslabu gede. Gaslabu gede kadangan kan? Kesel gede kanan puluang kian. Kesel gede kadangan kanan puluang. Ini ia terutama mengenai dragon fruit, ia bagi palat turut ini, ia durlaba palat turun ini. Itu yang api belanda palat tak gigih lah, ia garno atau dia, ni api tu mereka koi taran satu rata dani tekstin cutah beri yang kanat pulau. Prasnya kela ini. Prasnya kela ini. Kita doa agat. Kita doa agat. Sekarang itu kanat pulau. Kita doa dengan orang orang neyda, kita podi lami kita, itu yang nak kanat dini pulau. Oh, deh anita kemeu gas labu hema pelakar ata dengan memi arab, oya. Pelaya mah hambu ini, oyo gediya mah asalnya ini dia lebih kelak iswasa kerana tamaru samar velaya bata. Honda gasla buat itu kaya hoya gan ni kau muda. Honda gasla buat itu apa ini gasla bu gediye, ini ikat tenak tiennya ganne. Api itu tika kerana na tamanya api tawan dah ganne. Ikan gasla bu gedi hematan mati nanti ganne. Hematan mati nanti limbe, ini udah peti nanti limbe tamai honda ini rogi nanti tienni.
එතකොට තෝරගනික් දී එහෙමකද ගන්න ඕනේ. මේ කලවමේ ඉඳලා හිටලා මේ මල් ගස් ලැබු ගහකුත් තියෙන්න ඕනේ. හ්ම්. ඇයි එහෙම කියන්නේ? එතකොටනේ පරාග පෝෂණය වෙන්න හොඳයිනේ. ඔව්. එතකොට පැතිරෙන්න උදව් වෙනවා. ඒ වගේම ඔය කෘමි රෝග, එතකොට ඔය දිලීර රෝග එහෙම හැදෙනකොට ඉස්සෙල්ල හැදෙන්නේ අරගහටනේ. ඔව්. එතකොට අපිට ඉක්මනට ඒක අයින් කරගන්න පුළුවන්. ඔව්. ඒකේ පළ නොදරුවට ඒකෙනුත් වැඩක් තියෙනවා. වැඩක් තියෙනවා. ඒක හොඳ කතාවක්. හැම වෙලාවෙම අපි මේ ගෙඩි තියනවාද? අසන්න තියනවාද? ගෙඩි තියනම ගහම ඕනේ නෑ. ඒක බලන්න හොඳ කතාවක් ඒකනේ. හරියට හරි. ඒ කියන්නේ පරාග ව්‍යාප්ත වෙන්න හදිසියෙ ලෙඩක් ආවත් මුලින් එන්නේ ඒ ගහට නම් ඒ ගහ අයින් කරන්න පුළුවන්. ඒකේ පළදාව නැති හින්දා ප්‍රශ්නකුත් නැහැ. දැන් අපිට ඒ වගේ ගහක් අපිට යන්නේ නැහැ. මොකද අපි කෙම් ක්‍රම කරනවානේ. දැන් කුඹුරේ මියෝ එනවට අර ගස් ලැබු ගහක් ගිහිල්ලා පිටි කපලා කුඹුර වටේට දාපුවාම මියෝ එන එක නැතු යනවා. මොන ගස් ලැබුද? ඒ මල් හැදෙන ගස් ලැබු ගහක් පිටි කපලා. මල්ද කියලා නැහැ. පළ නැති හින්දා මල් ගස් ලැබු ගහක් කපුවට කමක් නැහැ. ගස් ගහ කපලා කුඹුර වටේට දාලා එනවා. ඒක ගොවි බොලේ ගොවි පොලේ ගොවි පොලක් වුණාම ඉතින් කාබනික පොර කරනකොට මීයෝ බෝ වෙනවා හරියට. හා හා. ඉතින් අර තැන 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 අර ගස් ලැබු පිටි ටිකක් කපලා දාපුවාම මේ මීයෝ නැතුව යනවා. ඒ මීයන්ට විසයින ගස් ලැබු කිරි. හ්ම්. උර මීයෝ වඳ වෙනවා. මීයෝ එන්නේ නැහැ. ඔව්. එතකොට මේ මේ බලන්න නේද? එහෙමත් දේවල් හොයා ගන්නවා. ස්වභාව ධර්මයෙන්ම පුළුවන් ස්වභාව ධර්මයෙන් එන විපත් අවම කරගන්න පුළුවන්. අවම කරගන්න පුළුවන්. දැන් මේ මේ ඒ වගේ දේවල් පුරුදු වෙන්නේ නිකන් අත්දැකීමෙන්ද නිකන් දාලා බලනවා එහෙමද? අත්දැකීමෙන් කරනවා. මේක කරන්න ඕනේ කියලා හිතෙනවා. ඔව්. දැන් අර මොනවාද කුඹුරට වටේට වටේට ගස්ලබු පිටි දා මේ කඳ කපලා කැලි දාපුවාම කොහොමද ඒව දැනගන්නේ? ඉතින් මී ඔයන් කනවනේ. ඔව්. එතකොට අපිට ගස්ලබුමයි කියලා දාන්නේ දැනගන්නේ අත්හදා බලනවාද? අත්හදා බලනවා. ඉතින් ඒක දාපුවාම ඔව ඉස්සර ඉඳලා එන කෙම් ක්‍රමනේ. ආ. ඉතින් අපි ඒව අත්තරින්නේ. හ්ම්. ඒව තමයි හරි. ඉතින් අපේ හානියකුත් නැහැ. කිසිම හානියකුත් නැහැ. ඒක කවදරි දැසක කුඹුරට පෝර වෙනවා චුටි දේ වුණා. දැන් බලන්න නේද එක ගෙවත්තක් කලමනාකරණය කරලා තියෙන හැටි. දැන් එතකොට ඔය ගෙවත්ත ඇතුළෙමයි මේ පැල ටික තියෙන්නේ. තවාන තියෙන්නේ. ඔය ගෙවත්තෙමයි ඔය ගස් ලැබු කෙසෙල් හැදෙන්නේ. හැදෙන්නේ. කහ ගම්මිරිස් ටික හදලා තියෙන්නේ. මෑ කරල් ටික තියෙනවා. එතකොට ගෝවා කොළ ටික කඩාගෙන තියෙන්නේ. නේද? එක ගෙවත්තම බෙදාගෙන එහෙම ගොඩාක් දේවල් හදලා තියෙනවා නේද? ගොඩාක් දේවල් හදා ගන්න පුළුවන්. දැන් මේ ඒකෙත් මොනවා හරි විශේෂත්වයක් තියෙනවා. දැන් එකම දෙයක් ඕනේ. දේවල් 3-4ක් වැවුවොත් එක දෙයකින් ලොකු අස්වැන්නක් ගන්න පුළුවන්. හැබැයි ඔබතුමිය විවිධ දේවල් වවලා තියෙනවා. ඔව්. ඒ විශේෂ හේතුවක් හින්දාද? ආසයි එක කරන්න. අත්හදා හැම ජීවිතේ හැම දෙයක්ම අත්හදා බැලීමනේ. අපි මැරෙනකන් හැම දෙයක්ම ඉගෙන ගන්නවානේ. ඉතින් මේ මේ ඒ කාලේට ඕන දේවල් අපිට දැනෙනවා. ඔව්. දැන් මම ඉස්සර ඉඳලාම කහ අවදා මං කඩෙන් සල්ලි වලට ගෙනන්නේ කහ. මොකද මගේ දෙමව්පිය මේ ගොවි තැන් කරපු අය මට ඒ ආభాෂය හොඳට ඇඟේ තියෙනවා. ඔව්. ඒවත් එක්ක අත්හදා බලලා මං කහ ටික හැමදාම වගේ නේද දැන් බෙහෙතකට උනත් කහ කෑල්ලක් හොයාගෙන ඉන්න මං ගාවට. බලන්න නේද? ඉස්සර ඉඳලාම. ඔව්. අපි මේ පුරුද්ද ඔබටත් ඇති කරගන්න කියලා ආරාධනා කරනවා. මං හිතන්නේ ඊටමත් ආදර්ශමත්ව වගාවක් කරලා කාබනික වගාවක් කරලා අවුරුදු 20ක් විතර අද්දකින් මේ බෙදලා දුන්නේ. අපි ආයෙත් දවසක හම්බ වෙලා මෙවැනි දේ කතා කරමු. පද්මිනී ඉදිරිසිඟ මාත්මේ බොහොම සූති මේ දේවල් කියලා දුන්නට ඔබතුමියට ආයුබෝවන්.